හොඳයි හැමෝටම සුබ දවසක් අද අපි බලමු හර්බ්ලයින් ගිනුමක් නිවැරදිව ව්‍යුත්පත්ති කරන්න කොහොමද කියලා හර්බ්ලයින් ගිනුමක් කොහොමද ඕපන් කරන්නේ නැත්නම් අපි register වෙන්නේ හර්බ්ලයින් ආතින් register වෙන්නේ කොහොමද කියලා අපි බලමු right මෙතන යන browser එකට යන්න Chrome හෝ Firefox හෝ Google එකට ගිහලා ඔයා මෙතන type කරන්න www.herbline.lk කියලා ඊට පස්සේ ඔයා search කරන්න සර්ච් කරාට පස්සේ මට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ආ මෙන්න මේ දකුණු පැත්තේ උඩ තියෙන කොටුවක් තියෙනවා. ඒ කොටුව ගැන ක්ලික් කරන්න. හරි. ක්ලික් කරාට පස්සේ වට මෙන්න මේ වගේ තැනක් වෙනවා. මෙතන තියෙනවා register කියලා. right on register කියන තැනට යන්න. හරි. register කියන තැනට ගියාට පස්සේ වට මෙන්න මේ වගේ form එකක් එනවා fill කරන්න. හරි. අපි එක එකට බලමු. හරි මේ first name කියන තැන ඔයාගේ පළවෙනි නම දාන්න. ඔයාගේ පළවෙනි නම. හරි. එතකොට මේ last name කියන තැන ඔයාගේ අවසාන නම ටයිප් කරන්න. ඔයාගේ අන්තිම නම ටයිප් කරන්න. හරි. මේ ෆෝන් නම්බර් කියන තැන ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. ඔයා පාවිච්චි කරන ෆෝන් නම්බර් එක හරියටම දෙන්න. එතකොට මේ ඊමේල් කියන තැන හරියට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. ඊට පස්සේ ඇඩ්‍රස් කියන තැන ඔයාගේ නිවසේ ඇඩ්‍රස් එක දෙන්න. ගෙදර ලිපිනය මෙතන ටයිප් කරන්න. හරි. මේ සිටි කියන තැන. මේ සිටි කියන තැන ඔයාගේ ළඟම නගරේ තෝරන්න. ටයිප් කරන්න මේ තෝරන්න තියෙන්නේ මෙතන සිටි කියන සිලෙක්ට් කියන තැන ඉස්සරහා ක්ලික් කරාට පස්සේ ඔයාලට අවශ්‍ය සිටි එක පෙන්වනවා මෙතන. එතනින් ඔයාලට තෝරන්න විතරයි තියෙන්නේ මෙන්න මේ වගේ ඔයාගේ ළඟම නගරේ පෙන්වනවා. එතකොට ඔයාලට එතනින් තෝරන්න විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා වැදගත්ම තැන රෙප් කෝඩ් එක කියලා. රෙප් කෝඩ් එක. රෙප් කෝඩ් එක කියන්නේ ඔයා රෙජිස්ටර් වෙනකොට ඔයා ලින්ක් එකෙන් කාගේ හරි ලින්ක් එකකින් આવුත් එහෙම ඔටෝමැටිකලි මෙතන රෙප් කෝඩ් එක පෙන්නනවා. ඔය වෙබ්සයිට් එක හරහා ඇවිල්ලා රෙජිස්ටර් වෙන කෙනෙක් නම් මෙතන රෙප් කෝඩ් කියන තැන ඔයාව මේකට සම්බන්ධ කරන්න මූලික වුණු කෙනාගේ HR අංකයක් තියෙනවා. එයාගෙන් ඉල්ල ගන්න රෙප් කෝඩ් එක දෙන්න කියලා. ඒ රෙප් කෝඩ් එක මෙතන ටයිප් කරන්න. HR.i ගානක නම්බර් එකක් ඇති. ඒ කෝඩ් එක හරියට මෙතන ටයිප් කරන්න. HR කියන කැපිටල් වලින් ගන්න ස්පේස් තියන්න එපා. එක දිගට ටයිප් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. පාස්වර්ඩ් කියන තැන ඔයා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කන්ට්‍රි කියන තැන එහෙම ශ්‍රී ලංකාවයි විලා තියෙනවා. ඊට පස්සේ මෙතන date of birth. Date of birth කියන තැන ඔයා මෙතන මේ ටයිප් කරන්න මේ තෝරන්න තියෙන මෙතන තෝරපුවාම මේ 2022 කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ අවුරුද්ද තෝරන්න පුළුවන්. ඔයාගේ අවුරුද්ද තෝරලා ඊට පස්සේ මාසෙ තේරුවාට පස්සේ තේරලා මෙතන පල්ලෙහ දෙනවා සෙට් කියලා. දකුණු පැත්තේ කරගෙන සෙට් කීවාට පස්සේ වාගේ බර්ත් ඩේ එක මෙතන ඔටෝමැටිකලි එනවා. හරි NIC කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකය. වාගේ ජාතික හැඳුනුම්පත් අංකය හරියට මෙතන ටයිප් කරන්න. එක ජාතික හැඳුනුම්පත් පතකින් එක් කෙනෙකුට පමණයි මේකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේක ලියාපදිංචි වෙන්න පුළුවන්. හරි ෆෝම් එක ෆිල් කරලා හරියට ඉවරයි. ඉවර වුණාට පස්සේ මෙතන තියෙනවා register කියලා බටන් එකක් රතුපාට. මේ register කියන බටන් එක ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ ඔයා මෙතන register වෙනකොට දුන්නු ෆෝන් එකට ඔයගේ ෆෝන් එකට එනවා අංක 4ක කෝඩ් එකක්. ඒ කෝඩ් එක ආවට පස්සේ ඒ අංක 4ක කෝඩ් එක දීලා ඔයා account එක ඇක්ටිව් කරගන්න. right අංක 4ක කෝඩ් එක දීලා account එක ඇක්ටිව් කරන්න. විනාඩි 5ක් වගේ ඇතුළත කෝඩ් එක එනවා. ඊට කලින් දෙන්න පුළුවන් උපරිම විනාඩි 5ක් වගේ ඇතුළත ඔයා දුන්නු ෆෝන් නම්බර් එකට කෝඩ් එක එනවා. ඒක දීලා ඒක ඇක්ටිව් කරගන්න. right මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්න ඇති කොහොමද හර්බ්ලයින් ගිනුමක නිවැරදිව register වෙන්නේ කියන එක. හරි හැමෝටම එනවා සුබ දවසක්.